Tula Putala Hemongama, study with Malshi YouTube channel lekata, Sadare Peligana. Unna, Ada Togalanta Alut, the Agana Kiela denata mai, may video a copy or again away. Eating Oglant Matakati, Apiape Kalin video aking Katakara, then Kale, Minisunda, Tikak with a Samana Karanapulang, Robo Urugan. Only thing Ada, Eva Gamer, Alut topic a caraginata mai api away. Ada Pikatakarani anima, e waste canna. දන්නවද මොනවද මේ e-waste කියලා? ඉතින් ගොඩක් දුවල පුතාල දැකලා ඇති ඔයගොල්ලන්ගේ text books වල. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ අච්චු පොත්වල එහෙම e-waste ගැන ගොඩක් details mention කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මොනවද දරුවනේ මේ e-waste කියන්නේ? හොඳම උදාහරණේ ඔයාලා හිතලා බලන්න ඔයගොල්ලන් phone එක ගැන. ගොඩක් අය ඉන්නවා phone එක කැඩෙන්නත් කලින් අලුත් phone එකකට මාරු වෙන අය. ඉතින් මේ වගේ මිනිස්සුන්ගේ තියෙන නරක පුරුදු නිසා අද වෙද්දී ගොඩාක් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා. ඔයාලා දන්නවා කම්පියුටර් එකක් ඒ වගේම මොබයිල් ඩිවයිස් එකක් හැමතිස්සෙම හැදෙන්නේ සර්කිට්ස් එකතු වෙලා. ඉතින් හිතන්නකෝ මේ සර්කිට් එකක් ඒ වගේම ඒකේ කවරින් එකේ තියෙන ප්ලාස්ටික් මේවා දිරාපත් වෙන්න ගොඩාක් කල් යනවා. ඉතින් මේ මිනිසුන්ගේ නරක ක්‍රියා නිසා වැඩි වශයෙන් මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නැත්නම් e-waste කියන දේ එකතු වෙන්න වටන් අරගෙන තියෙනවා. ඉතින් දරුවනේ මේක ලංකාවට විතරක් විශේෂ වෙච්ච දෙයක් නෙමෙයි හැම රටකම වගේ මේ ඉලෙක්ට්‍රොනික වේස්ට් කියන දේ දිගින් දිගටම එකතු වෙනවා. ඉතින් මම ඔයගලන්ට පුංචි කතාවක් කියන්න. දැන් ඔයාලා හිතනවා ඇතිනේ මේ e-waste කියන දේ IT නරක දෙයක් වෙන්නේ කියලා. ඔයාලා දන්නවද මේ ලෝකේ ඉන්න බලවත් රටවල් එයාලගේ e-waste එකතු කරලා මධ්‍යම පන්තියේ රටවල් වලට, ඒ කියන්නේ ටිකක් දුප්පත්කම වැඩි රටවල් වලට මේවා ප්‍රවාහනය කරනවා. ඉතින් මේ අසල රටවල් වල ඉන්න මිනිස්සු මේ e-waste කියන දේ වෙලදාමක් විදිහට පාවිච්චි කරනවා. එයාලා කරන්නේ අර බලවත් රටවල් වලින් එන e-waste එකට දාලා එකට ගොඩ ගහලා කුණු කඳු විදිහට හදලා එයාලා මේවා පුළුස්සනවා. එහෙම නැත්නම් පුච්චලා දානවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේවා පුච්චද්දී විෂ දුමක් ඒ මිනිස්සුන්ගේ ඇඟවල් වලට යන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විෂ දුම පොඩි දරුවන්ගේ ඉඳලා ලොකු අය වෙනකන් ඇත්තටම ගොඩාක් අහිතකර දේවල් විශේෂයෙන් ඔයගලගේ ලංග්ස් ඒ වගේම ඔයගලන් කිඩ්නිස් ඔයගලගේ බ්‍රේන් සෙල්ස් වගේ දේවල් වලට බලපාන්න පුළුවන්. ඒක එයාලට විතරක් නෙමෙයි දිගින් දිගට මේක කරගෙන ගියොත් මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බලපාන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ මේ මිනිස්සු මේක වෙළඳාමක් විදිහට කරනවා කියලා. මෙයාලා කරන්නේ මේ වලින් ඉතුරු වෙන ලෝහ ද්‍රව්‍ය ටික ඒ කියන්නේ කොපර්, ගෝල්ඩ් වගේ දේවල් එකතු කරලා ඒගොල්ලන් විකුණනවා. ඉතින් ඒ වලින් තමයි මේ මිනිස්සු සල්ලි හොයාගන්නේ. ඒත් එයාලා සල්ලි හොයාගත්තට හිතන්නේ නැහැ මේකෙන් ඒගොල්ලන්ගේ පරිසරයට ඒ වගේම ඒගොල්ලන්ගේ ශරීරයට කොච්චර නරක දෙයක් වෙනවද කියලා. ඉතින් දැන් ඔයගලන්ට මේ වීඩියෝ එක බලාගෙන යද්දි හිතෙන්න පුළුවන් ටීච් මේ e-waste කියන දේ අපිට නවත්තන්න බැරිද කියලා. පුළුවන්. ඔයාලා අහලාද 3R system එක? ඒ කියන්නේ reduce, reuse, recycle කියන 3R නැත්නම් R 3 concept එක. හරි මම හිතන ඔයගලන් schools වලත් මේක continue කරගෙන යනවා ඇති. Reduce කියන්නේ දරුවනේ අපි පාවිච්චි කරන electronic devices අපිට අවම කරන්න පුළුවන්. කොහොමද අවම කරන්නේ? ඔයාලට පුළුවන් පුරුද්දක් වශයෙන් ඔය phones, laptops, computers, tablets වගේ ආයවා trend එකට මාරු කරන මිනිස්සුන්ට පුළුවන් ඒ trend එක චුට්ටක් නවත්තලා පොඩ්ඩක් කම්පියුටර් එක කැඩෙනකන් එහෙම නැත්නම් අවුරුදු 5-6ක් එක දිගට රිපෙයා කරගන්න ගමන් පාවිච්චි කරන්න යාලට පුළුවන්. ඉතින් දරුවනේ ට්‍රෙන්ඩ් එක ගැන හිතුවට ඇත්තටම වැඩක් නැහැ. ඕගොල්ලන් පරිසරයට කරන්නේ හානියක් තමයි. නේද? ඒ වගේම තමයි ඊළඟ ආරකෙන් අපිට කියනවා රීයූස් කියන concept එක. රීයූස් කියන්නේ example එකක් විදිහට ඕගොල්ලන්ගේ කම්පියුටර් එක කැඩුනොත් hard disk එකට damage එකක් වුනොත් RAM එකට damage එකක් වුනොත් ඕගොල්ලන්ට පුළුවන් RAM එකක් hard disk එකක් replace කරලා ආයිමත් ඔයාලගේ device එක පාවිච්චි කරන්න ගන්න. ඒ වගේම ඔයගලන් පාවිච්චි කරන්නේ නැති devices තියෙනවා නම් ඔයාලා දැක්ලා ඇති second hand shops නේද? ඒවා වල දාලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ මේ gadgets ටික විකුණලා ඔයාලටත් සල්ලි හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන් අහලා ඇති garage sale concept එක. ඒ කියන්නේ ඔයගලන්ට අවශ්‍ය නැති electronic devices තියෙනවා නම් ඔයාලගේ ගෙදර ඉස්සරහින් ඔයගලන්ට පුළුවන් එක දාන්න. නේද? ඒකට ඔයාලට අවශ්‍ය නැති වුණාට ඒක වෙන කෙනෙක්ට අවශ්‍ය නම් එයාලේ garage sale එකෙන් ඒක අරගෙන යන්න පුළුවන්. ඉතින් මේක අපේ රටේ පාවිච්චි කරන concept එකක් වුණාට
විනරටවලන නම් ඕනතරම් ගරාජ් සේල් බලා ගන්න පුළුවන්. අන්තිම concept එක recycling. Recycling කියන්නේ දරුවනේ අපේ මේ තියෙන අපද්‍රව්‍ය හරිය විදිහට බැහැර කරන එක. ඉතින් ඔයාලටත් පුළුවන් recycle center එකකට ගිහිල්ලා මේ electronic waste කියන දේ දෙන්න. ඒත් ඒගොල්ලන් මේක ආයිමත් පාවිච්චි කරන්න පුළුවන් තත්වයකට පරිවර්තනය කරනවා. අද මේ වීඩියෝ එකෙන් මම හිතන ඕගොල්ලන් මොන හරි වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ e-waste කියන දේ හරියට recycle කරන trend එක පටන් ගත්තොත් මම හිතනවා future එකට ඔයගලන්ට ලස්සන environment එකක් තියේ කියලා. හැබැයි මම අර කිව්වා වගේ ඔයාලත් අර දවසින් දවස phone computers මාරු කරන කට්ටියක් වුණොත් ඉස්සරහට ඔයගලන්ටත් ලෙඩ ගොඩාක් එක්ක ජීවත් වෙන මිනිස්සු වෙන්න වෙයි. ඉතින් මේ කියපු දේවල් ටිකත් හිතට අරගෙන මම හිතනවා හොඳ දරුව ටිකක් වගේ මේ e-waste කියන දේ හරි විදියට ඔයගලා රිසයිකල් කරයි කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් එක්ක අපි ආයෙමත් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.